समाधि धम्मे सो पठवी समस्स अनंत ज्ञानी सो गगनुपमस्स नमामि शिरसा श्री गोतमस्स निसाले समाधिये मी कत सेमा अनंत ज्ञानय अहसक सेमा सिरिपा अभियस पिनिपा वेवा मोहंधकारेषु सूर्योपमस्स संसार सोरेषु सेतुपमस्स दोसप्पवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामृतस्स मोहंधुरसिन्दलन लाहिरुसेमा ससर दियंब मेद पहुरक सेमा किलेस किलोटो हल सक सेमा सद हम रुवट पावेवा पटिपत्ति सारे सु सम्माटितस्त कुजो भूत मंगे सु याना गतस्त कुसे लेसु धम्मेसु हितोपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत् सर्वेषु अन्दं सेमा दं रसदं वै मियं सेमा पिंगंग गलना निम्नय सेमा महासंग रुवनट पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सचेवो भिक्खवे अन्यतिथिया परिभाजका एवं पुञ्छेयुम् देवलोकोपपत्तिया आवुसो समने गोतमे ब्रह्मचर्यं वुस्थाति ननु तुम हे भिक्खवे एवं पुट्ठा अट्टियैयाथ हरायैयाथ जिगुच्छैयाथाति एवं भन्ते इति किर तुम हे भिक्खवे दिव्येन आयुना अट्टियथ हरायथ जिगुच्छथ दिव्येन वन्नेन दिव्येन सुखेन दिव्येन यसेन दिव्येनाधिपतेयेन अट्टियथ हरायथ जिगुच्छथ पगेव खोपन भिक्खवे तुम हेहि काय दुच्चरितेन अट्टी इतब्बं हरा इतब्बं जिगुच्छि तब्बं वची दुच्चरितेन अट्टी इतब्बं हरा इतब्बं जिगुच्छि तब्बं मनो दुच्चरितेन अट्टी इतब्बं हरा इतब्बं जिगुच्छि तब्बं तीति अति पूजनीय महासंघ रत्नेन अवसराई श्रद्धावंत पिन्वतुनी अदत मिहिरि बुदुबन पदया सवनपुरा श्रवणे करला सितपुरा दहम प्रीति उपदवागिन लद मिनिस जीवितयट उतुम अरुतक लबा देन्नताई हेम दिनाम बलापुरुत्तु वान्नी
අද සිත්නෙත් අසපුවෙන් මේ මිහිරි ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දීමේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අනුරාධපුරය පන්දුලගම අංක 44 නිමසේ පදිංචි පින්වත් එස් දයාමති උපාසිකා මාතාව එතුමියගේ පින්බර බලාපොරොත්තු පුරපස මෝරණ සඳ මඩලක්ෂේ ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අපලඳ මිනිස් ජීවිතයට උදාරතම වාසනාව හිමි කර දුන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයම කරතලා මලක්සේ අවබෝධ කරගෙන මේ මුළු ලෝකයෙන් හරියට නෙළුම් පතකින් පැනිත්තක්සේ අත මිදිලා මේ මුළු ලෝකයෙන්ම විසංයුක්තව පිරිනිවන් පාවදාල ශාන්ත මුනිවරයන් වහන්සේ असम सम धर्मराजयन वहंसे अनंत ज्ञानो विमलो अनंत ज्ञानेति विमल गुणेति महागौतम बुद्धरजानन वहंसे ओबे मगे शास्त्रून वहंसे अपि मे जीवितय हसुरवन्नी ए बुद्धरजानन वहंसेगे लिन्देशना कुटवदाल हदमडलिन अवबोध कुटवदाल उतुम सनसिली मावते धर्म मार्गये आर्य अष्टांगिक मावते सम्मा दिट्ठियेन सम्मा संकल्पयेन सम्मा वाचा कम्मन्त आजीवयेन अपि मे जीवितय पुहुनु करणवा उतुम अरुतक विमुक्तियक सनसिल्लक लबीम पिनिस पिंवत ओब मेहेन मिहिरि अमा दहम अत्यादर गौरव बहुमान सहितव श्रवणे करन्न आवट गियाट बनाहन्न एपा मुलु हदवतिन्म සබ්බසෝතං සමන්නාහරිපා කෝහිත සෝතෝ ධම්මං සුනාති මුළු හදවතින්ම සම්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදවතින්ම කන් යොමාගෙන මේ මිහිරි දහම් අසන්න එක බණපදයක් වුණත් සිත පාදවාගෙන ඇසීම අනන්ත ආනිසංසදායකයි එක බණපදයක් වුවද සිත පහදවාගෙන දේශනා කිරීම අනන්ත ආනිසංසදායකයි එවන් දහමකේ මේ ඔබට ඇසෙන්නේ ඔබ මගේ ජීවිතය මොන තරම් වාසනාවන්තද මොනව නැති වුණත් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ අපට තියෙනවා මොනව තිබුණත් බුදු සරණ නැති ජීවිත මොන තරම් හිස්ද නොකාඩුවි මිය දුණත් අම්බලමක ජීවිත අවසානි උරුම වුණත් තිසරණ ලාභී ශ්‍රාවකයා දුක්පතෙකු නොවේ තිසරණ ලාභියා අසරණේකුද නොවේ තිසරණේ පිහිට ලැබූ ශ්‍රාවකයා යාචකේකුද නොවේ තිසරණේ පිහිට ලැබූ ශ්‍රාවකයා දුප්පතෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයට අනුවයි මා මේ ප්‍රකාශයේ මේ බණ කතාව ආරම්භයේදීම සිද්ධ කළේ භාග්‍යවතුන් වහන්සේ වදාහල පෙන්වා දුන් උතුම් ආර්ය ධනයන් ඔබ හදවතේ වේ නම් කොමකට ඔබ පසුතැවෙනවද ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයට අනුව මහා ධනයක් සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේට අනුව මහා ධනයක් බුදුරජාණන් වහන්සේට අනුව පවට ලැජ්ජාවීම පවට බියවීම මහා ධනයක් සම්පතක් ඉතින් එවන් ධනයක් අදවතින් ධරණ මා කිසෙයින් දුප්පත් වෙම්දෝ මෙන්න මේම හිතා මා දුප්පතෙකු නොවන බව බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා ඒ සතුට මා සතු විය යුතුයි බුදුරජාණන් වහන්සේගේ ඇගයීමෙන් මාද මාගේ ආගද යුතුයි මා සතු සීලාදී ගුණ පිළිවෙත් යම්සේද එපමණකින්ම මට සතුට පහළ වෙනවා උපදවා ගන්නට පුළුවන් තම තම දිවි පිළිබඳ ඔබ ඉන්නා තැනක සිට ඔබේ ජීවිතයේ ඇති ගුණ සිසිලාරය දැකලා ඔබ සතුට වෙන්න පින්වතුනි අවශ්‍යම දෙයක් ගුණයෙන් සතුට විය හැකි බව වත්මන් මහ සමාජය තුල නැත්තේම ගුණයෙන් සතුට වන හදවත් හැබැයි නුගුණයෙන් දුර්ගුණයෙන් පාපයෙන් ක්ලේශයෙන් සතුට වෙන උදවිය බොහෝමයි ඒ උදවියට తాවකාලික සතුට දීර්ඝකාලීන දුකකට මුල පුරනවා හැබැයි ඔබ මා සතුට වෙන මේ ධර්ම මාර්ගයේ తాවකාලික දුක දීර්ඝකාලීන සැනසෙල්ලකට අතවනනවා ඉතින් ඒ නිසා බුද්ධිමත්ව ඥාන සංප්‍රයුක්තව තීන්දු තීරණගෙන වචන කතා කරලා කය හසුරුවාගෙන ජීවිතයේ ගවන්න බලන්න අපිට තියෙන පුදුම සතුට. ඇයි අපි දුක් වෙන්නේ අපේ බුදුන් අපට දුන් දායාදේ අප්‍රමාණයි. ඒ දායාදේ ධර්ම දායාදයක්.
එවිරාගේ ජීවිතය ගැන කොතනින් බැලුවත් කොහොම හිතුවත් අපේ හිතට දුකක් ඇති වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ මිනිස්සු ඇසුරු කරලා හිත පීඩා හදා ගන්නවා. ඒ වගේම බැඳීම් ඇති කර ගන්නවා. නොඑක් විදි ගැටීනුත් ඔය අතර ඇති වෙනවා. චිත්ත පීඩා, ඇලීම් ගැටීම් මතින් ජීවිතේ සරහට යද්දී අපි විශ්වාස කරපු අය බලාපොරොත්තු වෙච්ච අය අපිව රකී අපට සැනසෙල්ල හිමි කර දෙයි අපි වෙනුවෙන් කතා කරයි අපි වෙනුවෙන් පෙනී සිටි මගේ ජීවිතයට සුවයක් වෙයි මිහිරක් වෙයි කියලා හිතපු අය අපෙන් නොසිතූ නොපැතූ අවස්ථාවක ඈත් වෙලා යද්දී අප තනි කරද්දී අපට අහිමි වෙද්දී බලන්න බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි වන සිතුවිල්ල අපිට කොච්චර පිහිටක්ද ඒ දැවෙන සිත සදා ගන්න බුදු ගුණය තරම් දැවෙන හිතක් නිවාලන අන්‍යම මේ මුළු තුන් ලෝකෙම නැ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැනම ඔබ මෙනෙහි කරන්න අන් කිසිවක් වෙත ඔය සිහිය යොමු කරන්නට එපා වෙන යම් වූ අරමුණු හිස් අරමුණු ලාමක අරමුණු වෙත යොමු කිරීමෙන් දෝෂිත වෙන්නේ නරක වෙන්නේ ඔබේ හිතමයි සිතක් දෝෂිත වුණොත් නරක වුණොත් හදන්න හරි අමාරුයි මොහොතකින් නිමේෂයකින් හිතක් වැරද්දට යොමු කරන්නට පුළුවනි නමුත් එවන් සිතක් මේ උදාර ධර්ම මාර්ගයට ඇඳා ගැනීම හරි අපහසු දෙයක් බවයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අමාරුවෙන් උනත් සිත සකසා ගැනීම ඔච්චර වටිනවද ඉතින් ඒ නිසා මේ කියා දෙන බණපද ඇහෙන මානී ඉඳගෙන ශ්‍රද්ධා ගෞරවයෙන් ආදර බහුමානෙන් දිවමන් මුනිඳුන් දුටුමින් තොසවා බණ දන්නන් හට බැඳ අත්වසවා පදයෙන් පදයට අදරින් අසවා එපිනෙන් නිරයට යන මං වසවා මේ මිහිරි කිය මනත් සියටගෙන බණපද ටික ඇහුවොත් ගෞරවයෙන් ඇහුවොත් නුවණින් යුක්ත වැහුවොත් එමගින් සැනසෙන සුවය සතුට වචන වලින් කිව නොහැකි අප්‍රමාණ සතුට ඒ සතුට වෙත ඔබ පා තබන්න මේ දුක්ඛිත ලෝකයෙන් සමුගෙන යනදා මේ අමා දහම අවබෝධ කළ ශ්‍රාවකයෙකු ලෙස නිතසංගල පියා ගන්නට පුළුවන් නම් අහෝ ඒක මොන තරම් වටිනවද ඒ වාසනාව අපට ලබන්න පුළුවන් අපට ඒ සඳහා පින තියෙනවා ඔබටත් පින තියෙනවා ඔබ ප්‍රමාදී වෙන්න සීලයම් පළොන්නක් තියෙනවා නම් වහාම සිල් පිරිසිදු කරගන්න තිසරණයට දිවිදි ලය මඩුළු පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ අම මිහිරෙන් ලය පහන් කරන්න ධම්මමා ගුණයේ අම මිහිරෙන් හදවත උණුහුම් කරන්න මහා සංඝරත්නයේ ගුණ සිසිලසින් ඒ හදවත සීතී භූත කරන්න සද්ධාව උපදවන්න සීලය උපදවන්න පවට ලැජ්ජා බය ඇති කරගන්න හිතේ සතුට ධර්මය මෙනෙහි කරලා ඇති කරගන්න මරණ සති භාවනාව වඩන්න කොච්චර දේවල් අපිට මේ ජීවිතේ කරන්න තියෙනවද හිස් දේවල් කරලා මොකටද ජීවිතේ නාස්ති කරගන්නේ ඕන තරම් කාමුක අරමුණු කොයි කාලෙත් ලෝකේ තියෙනවනේ එදත් අදත් කබද කාම සිතුවිලි සුලබයි ලෝකේ ඒවත් දුර්ලභ නෑ රාග සිතුවිලි සුලබයි බොහෝමයි ව්‍යාපාද සිතුවිලි ක්‍රෝධ සිතුවිලි ඉරිසියා සාගත සිතුවිලි මසුරු සිතුවිලි ඕන තරම් තියෙනවා ලෝකේ ඉතින් එවන් සිතුවිලි අපි මේ ලස්සන ජීවිතයට ඇඳාගෙන මොකටද අව ලස්සන කරගන්නේ එනිසා මේ වෙලාවේ ඒ ලාමක සිතුවිලි උපදින්න දෙන්න එපා ඔබේ හදවතේ රැකගත යුතුයි ඔබේ සිත සිත රැක ගැනීම පුදුමාකාර ආනිසංසයකට උපකාරයි රැකුණ සිතක් තමයි තමන්ට මිතුරෙක් වෙන්නේ එනිසා හිත මිතුරෙක් කරගන්නට මේ මිහිරි බණපදය ඔබට උපකාර වෙනවා කොහොමද ඔබේ සිත ඔබට මිතුරෙක් කරගෙන සිත මිතුරු කරගෙන මේ අමා ධර්මයේ සුවය ලබන්නේ සිත මිතුරෙක් කරගන්නට නම් සිත දමනී කරන්නට ඕන අමාරුවෙන් හෝ කෙලෙසුන්ගෙන් සිත මුදවන්නට ඕන නරක නපුරු හීන ග්‍රාම්‍ය තුච්ච සිතුවිලි දුරු කිරීමෙන් උදාර උතුම් පිවිතුරු ශ්‍රේෂ්ඨ මිහිරි ගුණ දියුණු කිරීමෙන් අදහස් දියුණු කිරීමෙන් ඔබේ හදවත ඔබට මිතුරෙක් වෙනවා ඔබේ හදවත ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා හැබැයි මතක තියාගන්න ඒ සිත අභාවිත වුණොත් වැරදි පාරේ යදෙව්වොත් මහා පුදුම ව්‍යසනයක් ගෙන දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිත නැමැති එකම ධර්මය භාවිත කලේ නැත්නම් ධර්ම මාර්ගයේ සීලාදී පිළිවෙතේ වැඩුවේ නැත්නම් පුදුම අනර්ථයක් පුද්ගලයාට ගෙන දෙන්නේ පින්වත ඔබ සිහි කරන්න මෙහෙම සෝදොද්දසං සුනිපුණං යත්ථ කාම නිපාතින
ඉතා සූක්ෂම වූ කැමැති අරමුණකට වහා දිව යන දුරංගම දුර ඈතට යනවා නිමේෂයකින් ඒකචරං උදකලා වේ හැසිරීම කාටත් නොපෙනෙනසේ සිත සිද්ධ කරනවා උහාසයන් මේ වස්තු රූපය හෘදේ වස්තු ඇසුරු කරගෙන ඒ සිත පහළ වෙනවා හැබැයි ඇස් දෙකට නම් පේන්නේ නැහැ ඒ සිත ඔබ හදවතේ පහළ වෙවි ඔබට සතුරෙක් වෙනවා නම් කොහොමද ඔබ ඔබේ සිත ඔබට මිතුරෙක් කරගත්තා කියලා කියන්නේ සැබවින්ම ඔබේම සාරය උරාමි ඔබටම ද්‍රෝහි වෙන මහා හතුරෙක් කරගන්න එපා ඔය සිත සිත ලස්සන කරගන්න මේ ගුණ ධර්ම වලින් දමණය කරගන්න සිත නිවා ගන්න සිත අනුකූල මිත්‍රයෙක් කරගන්න සිත සිතට හැම වෙලාවකම ඔබ ලබා දිය යුතු පාඩම මෙයයි මාගේ සිත මට උවමනා විදියට පැවතිය යුතුයි එහෙම නැත්නම් හිතට උවමනා විදි විසම සිතුවිලි වල විසම අරමුණු වල කාමුක අරමුණු වල දුවන්න මා ඔබට ඉඩ දෙන්නේ නැහැ කියලා චිත්තං රක්ඛේත මේ ධාවි ඔබ නුවණින් සිත රකින්න සිත රැකගන්නේ කොහොමද නරක සිතුවිලි වලින් සිත ඈ කරලා හොඳ සිතුවිලි සිතට හඳුන්වා දීලා කොච්චර දෙයක්ද ඔය හිත ලස්සන වුණොත් මොනම දෙයක්වත් අඩු වෙන්නේ නැහැ මෙලොවටත් පරලොවට එනිසා යන යන තැන අමිල සැප විපාක ඔබට ලැබෙනවා සිත දමණය කරගෙන පිරිසුදු කරගෙන චිත්ත පාරිශුද්ධිය වෙත පාවර තැබීමෙන් ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහිරි දහම් දේශනා කළේ පින්වතුනි මතක තියාගන්නට කාරණයක් මේ සිහිපත් කරන්නේ සිත නරක් කරගෙන වැරදි පාර යොදලා තමන්ටම තමන්ගේ සිත ශාපයක් කරගන්නට එපා තමන්ටම තමන්ගේ සිත හතුරෙක් කරගන්නට එපා බොහෝම අමාරුවෙන් ලස්සන මිනිස් ජීවිතයක් ලැබුවා බොහෝමත්ම අමාරුවෙන් කලාතුරකින් පහළ වෙන සම්බුද්ධ ශාසන උරුමයක් අපි හැම දිනම ලැබුවා බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ මේ කාලවකවානුවේ ධර්ම කතිකයන් මාර්ගයේ ඉතා පිරිසිදු ලෙස ඇහෙනවා එයාමා දහම් මෙනෙහි කරන්නට සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව තියෙනවා ඉන්න තැනක ඉඳගෙන බලන්න ඔබේ කනට මේ බණ පදය ඇදහෙනව මොනතරම් පිනක්ද මේ පළ දෙන්නේ ඇයි මේ ගැන නොසිතන්නේ මේ ඉන්න ඔබ සතුටටපත් වෙන්න මේක මහා විශේෂ පිනක් පළ දීමක් මේරේ බුදු වදන ඉන්න තැනක ඉඳගෙන අහෝසිත පහදවාගෙන අහන්නට ශ්‍රාවකෙක් වූමට මේ අවස්ථාව ලැබුණා මම සංසාරේ හොඳ වැඩ කරා මම සංසාරේ ගුණ පිරුවා මම සංසාරේ අයහපත් දේ කළේ නැ එනිසායි මේ උතුම් දහම් මට ඇහෙන්නේ එහෙම හිත හිතා ලැබිච්ච අවස්ථාව අනුමෝදම් වෙවි ගුණයෙන් සතුටු වෙන්න බලන්න ගුණය හිතට මිහිරක් කළ දාට ඒ මිහිරි ගුණ හිත ඉල්ලන දාට සිත විසින් ගුණ අනුමෝදම් වන දාට ඔබේ හදවත ඔබට මිහිරක් වෙනවා ඔබට ඔබේ සිත කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙනවා එනිසා ධර්ම මානසිකාරේ පිහිටුවලා මේ සිත දමනිය කරගත්තොත් සැපයමයි ඔබ වෙතගෙන දෙන්නේ ලාමක හේම් සිතුවිලි ධාරා මේ ලෝකයේ බැලු බැලු වතින් උපදිනවා එනිසා යාමක හීන සිතුවිලි ධාරා දැන හඳුනා තෝරා බේරාගෙන ඒවය ඇති නපුරුකම නරකකම දැකලා ඒ සිතුවිලි ප්‍රහාණී පිණිසයි ඔබ උත්සාහවත් වී යුත්තේ එයටයි සැබෑම වීරය කියන්නේ මේ කයේ කොච්චර හයියක් තිබුණත් වැඩක් නැහෙනේ රාගේ උපදින අරමුණේ ඔහේ රාගේ උපදිනවන ද්වේෂේ මෝහේ මානිය උපදින අරමුණේ මේ කෙලෙස් උපදිනවනං අපේ හිත දමනේ වෙලක් නැහැ කායිකව කොච්චර බල සම්පන්න වුණත් වැඩක් නැහැ. හැබැයි කායිකව අබල දුබල වුණත් සිත ආරක්ෂා වෙලා තියෙනවා නම් අකුසලයෙන් ඈත් වෙලා ඉන්නවා නම් එයා නේද සැබෑම බලවතා. එනිසා මේ සිත ඇතුලේ කෙරෙන කෙලස් හටන හරි බියසුණුයි. සල්ප දෙනෙක් ජයග්‍රහණය කරද්දී වැඩි දෙනෙක් පරාජයටපත් වෙනවා. හැබැයි ඔබ පරාජයට නම්පත් වෙන්න එපා. මෙහෙම අමා දහම ඇෙද්දී එක දවසක් තව ජීවත් උනත් මොකද මේ උතුම් ධර්මයේ පුරුදු කළා නම් ජීවිතය අවසන් වෙන්නේ සියක් අවුරුද්දක් ජීවත් වුණක් කොමටද මේ දහමින් ඈත් වෙලා සංසාරේ හැමදාම කාමයන් ලැබුණා සංසාරේ හැමදාම ස්වාමිවරු හම්බ වුණා භාර්යාවරු හම්බ වුණා දරුවෝ හම්බ වුණා තනතුරු දීපල මොනවද හම්බ නොවුනේ හැමදේම හම්බ වුණා නොගිය විරෝධීසාව කුමක්ද මේ අමා නිවන් පුරයට දිවෙන මාවතේ පමණමයි නොගියේ ඉපදිච්ච නැති එකම තැනයි තියෙන්නේ පංචසුද්ධාවාසයන්
අනිත් හැම තැනකම ඉපදුණා වැඩි වැඩියෙන් සතර අපාය ඉපදුණා අඩු අඩුවෙන් සුගතියක ඉපදුණා ඉතින් ඒ අතීත දුක මතක වෙලා දැන් අතීත දුක දැන් මෙනෙහි වෙන්නේ නැහැ දකින්න බැරි හින්දා විඳපු දුක්ඛන්දනාව ආපු පීඩා සාගරේ පේන්නේ නැහැ ඒ නොපෙනෙන හින්දම දෝ මේ ජීවිතෙත් මොනවාද හොයාගෙන මේ ජනසභාදයේ දුවනවා අවසානයේ නොසිතූ මොහතක නොපැතූ අවස්ථාවක කලින් නොසිතූ තැනකදී ජීවිත අවසානයේ උරුම වෙනවා ඒ තැන මහා මාර්ගයක් වෙන්න පුළුවනි වතුර වලක් වෙන්න පුළුවන් පර්වත ප්‍රාන්තයක් වෙන්න පුළුවන් රතය කරේක රත චක්‍රයට යට වෙලා වෙන්න පුළුවන් වසක් වේසක් ශරීරගත වෙලා ඇනුමකින් කෙටුමකින් වෙන්න පුළුවන් කොයි වෙලාවෙ හෝ ජීවිතයේ පිළිබඳව අපේක්ෂාව තිබියදී තවත් මම ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල යොමනාව හිතේ තිබියදී ජීවිත ආසාව ඇතිකල් හිම බොහෝ සත්වයන්ට මරණයේ උරුම වෙනවා. ඉතින් ඒ ජීවිතයේ පිළිබඳව අපේක්ෂාව තියෙන වෙලාවක කලකී දේ සිහි වෙන වෙලාවක කරන්න හිතපු දේවල් සිහි වෙන වෙලාවක හොඳ අරමුණු මතක් වෙන්නේ නැහැ. මේ ලෝකේ අපි අපේ සැලසුම් අපේ අනුමානයන් ඒ තුල මේ ජීවිතේ කාලයක් තිස්සේ හසුරු වෙලා කාමයෙන් ඔද්දල් වී ගිහිල්ලා නම් හිත තියෙන්නේ එවන් සිතක් බොහෝම අනුතරක් ඔබට කරනවා එනිසා පින්වතුනි සිත තමාට හතුරෙක් නම් කරගන්න එපා මේ සිත්නිත් අසපුවෙන් ඔබට ඔබේ සිත මිතුරෙක් කරන පාඩම මේ ලස්සනට කියා දෙන්නේ අමාරුයි තමයි දැන් කාලාන්තරයක් තිස්සේ ධර්මය අහන පින්වත් පිරිසක් ඉන්නවා ධර්මයෙන් පුරුදු කරන පින්වත් පිරිසක් ඉන්නවා एक सबैम जयग्रहणयक हबै एक अपराजित करगांटोन उभोय धर्मे हसिरेन्नि लौकिकत्वे प्रार्थना करगिन नोविय युतुई अदमे धर्मदेशनावे मा मातृका करगत्त सूत्रदेशनाव देवलोक सूत्रे अंगुत्तर निकाय नमति मिहिरि धर्मपर्याय तिक निपात पालिये ए बुद्ध सिरिमुव मंडलिन महानिर्मल सुवद मेदिन अष्टांग समन्नागत ब्रह्मस्वर माधुर्य සුදෝදු බුදුරැස් ධාරා පතුරුවා වදාළ ධර්ම පරියාය සචේවෝ භික්කවේ අඤ්ඤ තිත්‍යා පරිභාජකා ඒවම් පුත්තේයෝ මහණෙනි නුඹලාගෙන් අඤ්ඤ තීර්ථක පැවිද්දො මෙන්න මෙහෙම අහන්න පුළුවනි දේවලෝකූපපත්ත්‍යා ආවසෝ සමනේ ගෞතමී බ්‍රහ්මචරියං වස්සත එවත්නි නුඹලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි ඔය උතුම් පැවිදි ජීවිතේ බ්‍රහ්මචරියාව පුරන්නේ स्वामी දම්මේ දේශනා කරන්න කුමක්ද අන්‍යාගමික පැවිද්දෙක් ස්වාමින් වහන්සේ නමකගෙන් අහනවා ඔබ වහන්සේලා ඔය බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ එපින් බලින් දෙව්ලෝ උපදින්නද එහෙම ඇහුවොත් ඒ ස්වාමින් වහන්සේ ලැජ්ජාවටපත් වෙනවා ඒ ස්වාමින් වහන්සේ පිළිකුල් කරනවා ඒ ශ්‍රවණයම ඒ අරමුණම ඉතිකර තුන් මේ බික්කවේ නිම්මේන ආයුණ අට්ඨියත අරායත ජිගුච්ඡත ඉතින් බුදුරජාණන් වහන්සේ එවකට හිටපු ස්වාමින් වහන්සේ ළඟින් ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළේ ස්වාමීනි එහෙමයි. එහෙම ඇව්වොත් අපිට ඒක පිළිකුලක්. අපි කැමතිනේ දිවලෝක යන්න නෙමෙයි. දෙවලව සැප ලබන්න නෙමෙයි අපි මේ ධර්මයේ හැසිරෙන්නේ දෙවලවත් කාම ලෝකයක්. දෙවලවට නියමිත ආයශයක් තියෙනවා. එය ගෙවීමෙන් ආයමත් නිරේ වැටෙන්න පුළුවන්. එසේ වී නම් මහණෙනි නුඹලා දිව්‍යමය ආයුෂය පිළිබඳවත් පිළිකුල් කරන්න. දිව්‍යමය සැපය, දිව්‍යමය වර්ණය, දිව්‍ය ලෝකයේ සැප සම්පත් දිව්‍ය යසීසුරු උවද එලිකුල් කරමින් පැහැර කරමින් මහණි ධර්මයේ හැසිරෙන්න අමා නිවනම අපේක්ෂාවෙන් පගේව කෝපන භික්කවේ තුම් හේහි කාය දුච්චරිතේ නාට්ඨීතබ්බං හරායිතබ්බං ජිගුච්ඡීතබ්බං මහණෙනි දිව්‍ය ලෝකේ ඉපදීම පවා ප්‍රතික්ෂේප කරමින් ධර්මයේ හැසිරිය යුතු නුබලා කාය දුස්චරිතය පිළිකුල් කරනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි මහණෙනි වචී දුස්චරිතේ පිළිකුල් කරනවා කියන එක මනෝ දුස්චරිතේ පිළිකුල් කරනවා කියන එක අහන්නම දෙයක් නෑ මහණෙනි. ඒ ගැන කතා කරන්න දෙයක් නෑ නේද? බලන්න බුදුරජාණන් වහන්සේ මේ කෙටි ධර්ම පරයයන් ලබා දෙන මිහිරි පාඩම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි නුඹලාගෙන් අන්‍යාගමික පැවිද්දෙක් ඇහුවොත් එවත්නි නුඹලා ධර්මයේ හැසිරෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දිව්‍ය ලෝකෙ උපදින්නද
එහෙම ඇහුවොත් මහණෙනි නුඹලා අය ප්‍රතික්ෂේප කරනවා නේද? එය පිළිගන්නේ නැහැ නේද? මහණෙනි දිව්‍ය ලෝකේ ආයු වර්ණ සැප බල අධිපතිකම් පවා නුඹලා ප්‍රතික්ෂේප කරමින් ඒ ශාන්ත සුවදායකම නිවණී සැනසෙන්න මේ ධර්මයේ හැසිරෙනවා නම් මහණෙනි කාය දුස්චරිතය කායික වැරදි පිළිකුල් කරනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි පිළිකුල් කළ යුතුමයි වචී දුස්චරිතය මනෝ දුස්චරිතය පිළිකුල් කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ධර්ම පරයයන් දේශනා කොට වදාළා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පරම පැතුම විය යුත්තේ ලෞකික භූමියක සැප සම්පත් විඳ බින්ද දෙව්ලොවෙන් දෙව්ලොව නැත කරන සරණියක් නෙමෙයි ඒ සංසාර සරණියේ බොහෝම පරණයි බොහෝම දිකයි දිව්‍ය ලෝකේ උපන්න වාර අනන්තයි රක්ම ලෝකෙත් එහෙමයි සංසාරේ දිග යම්සේද ඔය සංසාර ගමනේ අපි හිතමුකෝ එක කල්පයක එක වතාව බැගින් දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා එහෙනම් කොච්චර වාර සංසාරේ උපදින්න ඇතිද සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සොලසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් විසිය සංඛ්‍ය කල්ප ලක්ෂයක් අපි හිතමුකෝ එක කල්පයකට එක වාරෙ බැගින් සුගතියක ඉපදුත් දෙව්ලොවක සැපවින්ද එහෙම බැලුවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනෝ ප්‍රනිධානී පටන් අපි ගෙවා දැමු ඉතිහාසයේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වාර වශයෙන් කොච්චර නම් දෙව්ලොව සුව ලබා එයින් පින ගෙවී ගිය දායමත් පහතට වැටි වැටි ආයමත් පිරිසං අසුර ප්‍රේත අපාය දුක් විඳ විඳ ආය කලාතුරකින් දෙව්ලොවට යනවා බොහොමත් කලාතුරකින් බබලොවට යනවා ඔය ගමන බොහොම පුරුදුයි පින්වතුනි අපිට ඔය ගමනේ ඇති ආකස්මික බවක් නෑ ඔය ගමනේ ඇති අදිසි බවක් නෑ ඔය ගමන තුල අපිට මවිත වෙන්න පුදුම වෙන්න අලුතෙන් හොයන්න හාර අවස්සන්න අලුත් රස මුකුත් ලබන්න නෑ කාමෙහි අපි හැමදාම ලබන්නේ පරණ රස ටිකක්මයි නොදන්න හින්දාම නොදකින හින්දාම ඒ අතීතය අපිට වැටෙන්නේ මෙයා අලුත් කෙනෙක් මේ රසේ නම් අලුත් රසයක් මේ අරමුණ නම් නුරුණු පුරුදු අරමුණක් මේ අරමුණ නම් රමණීය කළ යුතු අරමුණක් මේ අරමුණ තුල නම් මා ඇලී ගැලී යා යුතුයි මෙන්න මට ඉතා මිහිරි වටිනා සම්පතක් හම්බ වුණා වටිනා දෙයක් මට මේ ලැබුණේ කියලා ඇස් දෙකෙන් දකින රූප ගැන කන් දෙකෙන් ඇහෙන ශබ්ද ගැන දිවට දැනෙන රසයන් ගැන කයට ලැබෙන ස්පර්ශයන් ගැන මනසට එන කාමක ලෞකික සිතුවිලි ගැන මොන්න තරන්නම් අගය කරනවද මේ පුහුදුන් ලෝකය අහෝ ඒ අසරණයන් දන්නේ නැහැ සංසාර ගමනේදී ඔය හැම අරමුණක්ම විවිධ හැඩතල වලින් විවිධ වෙස්ගෙන අපකරා පැමිණි බව මේ අසරණ ලෝකේ මිනිසු දන්නේ නැහැ දැන් ඔබ ළඟ ඉන්න ඔබේ භාර්යාවම අනන්ත වාරයක් විවිධ වෙස්ෙන් ඔබට භාර්යාව වූ බව මේ අසරණ ලෝකයා දන්නේ නැහැ දැන් ඔබේ ස්වාමි පුරුෂයාම විවිධ නම් වලින් විවිධ ගෝත්‍ර ඇතිව අනන්ත වාරයක් ඔබේ ස්වාමියා වූ බව ඒ වගේම දැන් ඔබට ඉන්න දුවා දරුවම ඔබ අනන්ත සංසාරේ අප්‍රමාණ වාරවල වැදූ බව බිහි කළ බව ලේ කිරි කර පෙවූ බව මේ අසරණයන්ට පේන්නේ නැ අදත් ඇලෙනවා අදත් බැඳෙනවා අදත් ගැටෙනවා අදත් පැටලෙනවා අදත් ඇලි ඇලි ගැටි ගැටි පැටලි පැටලි හැල හැප්පීමද මොනවද මේ සොයාගෙන යන්නේ කාමයන්ගෙන් නේද මෙච්චර කල් සංසාරේ සැනසෙල්ල හෙව්වේ කාමයන් විශ්වාස කරන්ට එපා ගිනි හුලක් වගේ කාමයන් විශ්වාස කරන්ට එපා කාමයේ ගිනි අඟුරු වලක් වගේ කාමයන්ට 아무තු ඇගීමක් දෙන්න එපා රෑදුටු සීනයක් වගේ කාමයන් 아무තුෙන් ප්‍රාර්ථනා කරන්න එපා අනුන්ගේ නොයටිල්ල ගත්ත ඇඳුමක් වගේ කාමයන් වෙත 아무තු ඇලීමක් තියාගන්න එපා තෘප්තියක් ලැබෙන්නේ නැ මස් යටයක් ලෙම කෑම වගේ කාමයන් පිළිබඳව නැවත නැවත පතපතා ඒ ගැනම බලාපොරොත්තු මැද යන්න එපා මස් කපන කොටයයි පීයයි වගේ කාමයන් කොච්චර ඇල්ලුවා කොච්චර ස්පර්ශ කළා කොච්චර පැතුවත් තෑහීමක් තෘප්තියක් මේ හිතට දැනෙන්නේ නැහැ හොඳයි මෙහෙම හිතන්න ඔබ හිතන පතන සියලු දේ ඔබට ලැබුණා සිතෝ වැසිල්ලේ පැතුව වැසිල්ලේ ලැබුණා එහෙම ලැබෙච්ච ඉතිහාසයේ ඕනතරම් ජීවිත අපට තියෙනවා කෝ සෑහීමකට පතුණාද කෝ ඉතිහාස ගමනේ එකතු කරපු රන් කාසි රිදී කාසි ආභරණ බඩු මුට්ටු යාන වාහන ගේ දොර වතු පිටිකෝ වදකක්වත් තියෙනවද දන්නේවත් නැහැ එක උපාසකයෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඔබට මේ තන අලුත් තැනක් වගේ පෙනුනට ඔබේම සොහොන්කොත මේ භූමියේ අවස්ථා 14000ක් ඉදි වෙලා තියෙනවා උපාසක මෙතන ඔබ අවස්ථා 14000ක් මිහිදන් වෙලා තියෙනවා ඒ පුරුද්දට තමයි මෙතනම හොයාගෙන ඉන්නේ කියලා මේ භූමි මණ්ඩලයේ එසේ මේක තැනක හොයිපදුනා නම් තව තැන්වල කී වාරෙ ඉපදිලා මැරින්ට ඇතිද
මේව සිතලු කතාවක් නෙමෙයි හිතට එන එක කියනවා නෙමෙයි අමුතු බයක් ජනසන්තානි ඇති කරන්න නෙමෙයි මේ දහම් කතා භාග්‍යතුන් වහන්සේ වදාළේ සත්‍යයයි මේ කියා දුන්නේ ප්‍රඥාවන්තයන්ටයි මේ විශේෂ වෙන්නේ සතිමන්තෝ ගතිමන්තෝ පුද්ගලයන්ටයි මේ දහම් මැස පහළ වෙන්නේ ඒවන් අය ලෝකේ අඩු නිසා බහුතරයකට මේ දහම් සුවේ ලැබෙන්නේ නැහැ ඉතා ස්වල්පතර පිරිසකට තමයි එදත් අදත් කවදත් මේ සාන්තිය ලැබෙන්නේ අන්නේ ස්වල්ප පිරිස අතර මා කෙනෙක් වුණා කියලා ඔබට හිතන්න පුළුවන්කම තියෙන්න ඕන ලැබිච්ච දේ අගය කරන්න ලැබිච්ච තිසරණ ලාභය අමා ධර්ම දායාදේ සම්බුද්ධ ශාසනය කිසිම දෙයකට පාවා දෙන්න එපා හැලු කරන්න එපා තම තමාම අනේකවර අහෝ මාලද සනසීම අහෝ මාලද මිනිස් ජීවිතයට උතුම් උතුම් මිහිරක් මේ මුණ ගැහුනේ මේම හිත හිතා තමාම ආනන්දයට පත් වෙන්න ඕනි මේ සම්බුද්ධ ශාසනය තුල ගුණ රසය හොරු හදවතකට දුක දැනෙන්නේ නැහැ සිල් රසය ගුණ රසය පිවිතුරු දහම් රසය හදවතට හොරු කරපු නැති හින්දා තමයි ලාමක රසය කුණු රසය හොයාගෙන මේ හිත දුවන්නේ ඒ හිතයි දමනීය කරන්න ඕන ඒ හිතයි හික්මවාලන්ට ඕන ඒ හිතයි පිරිසුදු කරන්න ඕන දැන් අපිට මාර්ගයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා චිත්තාචාරයන් සිතුවිලි ධාරාවන් පැන නගින හැටි කරුණාවෙන් තෝරා දී වදාලා මග නොමග පෙන්නවා නොමග ගියොත් යන තැනත් කියා දුන්න සුමග යා යුතු ආකාරයත් ඒ මාර්ගයේදී හම්බ වෙන බාධක ජය ගන්න විදියක් අරමුණු අභියෝග හඳුනා ගන්න විදියක් හැම තැනම කියා දීලා තියෙනවා කිසිම තැනක අඩළු හුඩු කමක් නැහැ මාවතේ තුන් හේහි කිච්ඡං ආතප්පං හැබැයි මහණෙනි නුඹලා විසින් මේ මාවතේ උත්සාහින් වීරෙන් ගමන් කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව ආකාරයෙන් හිතේ ඇතිවන කාම ඡන්ද නීවරණය දුරු කරන හැටි දේශනා කළා හැබැයි ඒ දහම් අසා ඔබේ සිත කාම ඡන්දයෙන් අත මුදවන්ට වන ඔබමයි භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට ලෙස ද්වේෂයෙන් එවගේම නීවරණ වලින් සිත නිදහස් කරන ආකාරය ඒ ධර්ම පරයායන් උපමා උපමේය අනුසාරේ ගාථා වශයෙන් ගද්ද පද්ද වශයෙන් උන්මිශ්‍ර වශයෙන් දේශනා කළා බුදුරජාණන් වහන්සේ නමක් ලෙස අසරණ ලෝසතුන් කෙරෙහි යම් කරුණාවක් පා යම් ධමක් දේශනා කොට පිහිට විය යුතුය නම් අප මහා ගෞතම මහා ධම් රජුන් මුනි රජුන් ගුණ රජුන් ඒ යුතුකම ඒ වගකීම සමස්ත සත්ව ප්‍රජාව කෙරෙහි පත මහා කුලුණින් ඉෂ්ට කොට වදාලා ඒ ගැන හිතට ගන්න යලි මෙවන් මිහිරි ආමන්ත්‍රණයක් අවදාවේ කන් දෙකෙන් අහන්නේද සතර පායට වැටුනොත් තිරසනෙක් වුනොත් මේ බණ ඇසේවිද ඇසුනත් පලක් වේවිද ඒ වගේම අසුරා පායක පුතනක හෝ ලැබුම් ගන්නට වුනොත් මේ බණ ඇසේවිද තිරසන් ලෝකේ වැටුනොත් പ്രേත ලෝකේ වැටුනොත් මහා නිරේ වැටුනොත් අවුද එදා ඔබව බේර ගන්නට එන්නේ කිසි කෙනෙක් නෑ පිහිට වෙන්න පිහිට වෙන්නත් බෑ කිසි කෙනෙකුට ඔබේම වැරද්දෙනුයි ඔබේ මකුසලේනුයි ඔබ සතර පායේ වැටුනේ එනිසා ඒ අසරණ භාවය ඔබට නොවන්නයි මේ අමා දහම් නැවත නැවත දේශනා කරන්නේ මේ වහුදු චාරිත්‍ර විධි නිෂ්ඨ කිරීමක් නෙමෙයි යපීම් ක්‍රම පාදා ගැනීමක් නෙමෙයි මේ අමා ධර්මයෙන් ඔබේ හිත සැනසි සැනසි නිවි නිවි උතුම් විමුක්තිය වෙත ගමන් කරන හැටි අපි දකින්න කැමති ඒ අපි අනුමෝදම් වෙනවා ඒ උදෙසා මේ මිහිරි බණ කතා එලෙසින් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ ලෙස අපට පැවරූ වගකීමයි මේ ඉෂ්ට කරන්නේ මහණෙනි මා වදාහල අමා දහම් අක්ෂර පාරිශුද්ධියෙන් පද පාරිශුද්ධියෙන් ව්‍යංජන පාරිශුද්ධියෙන් ස්කන්ධ පාරිශුද්ධියෙන් දුහුණන් වෙත දේශනා කළ යුතුයි ලෝසතුන් අසරණයි අසරණ භාවයෙන් මුදවා ගැනීම පිණිස චරත භික්කවේ චාරිකං මේ ජන සමාදේ චාරිකා විසිරෙන්න මිනිස් ප්‍රජාවට දිව්‍ය ප්‍රජාවට බ්‍රහ්ම ප්‍රජාවට සමසාන්ත සිතකින් ධම් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව ඔවුනට සැල කරන්න ඒ මිහිරි පණිවිඩය කියා දෙමින්ම ඒ බුදු සිරි මුව මඬලින් වදාහල දහම් උගන්වන්න පින්යත්තෝ ඉපදිලා ඉන්නවා මේ දහම් අසන්නට බුද්ධ ශාසනයක් පවතින යුගයක මනුෂ්‍ය ලෝකේ පහළ වෙන පිරිස පින්වන්තයි හැමෝම නෙමෙයි ඒ බුදුබණ ඇහෙන මානයේ සිටින අය එනිසා පිනට කනට ඇහෙන බුදුබණ පදයක් ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් දැන හිතා ඒක මහත්ම අවාසනාවක් ආයේ කවදාකවත් සසර ගමනේ ඒ දහම් නොයසින විදිය අකුසලයක් ඔබ කරගන්නේ ඉතින් එනිසා
බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම සීලවන්තව ඉවසීම අවශ්‍යයි මේ තුල දරා ගැනීමත් අවශ්‍ය වෙනවා ගහක් වැලක් වුණත් හිටවපු ඇසිල්ලේ පහල දරන්නේ නෑ නේද එනිසා ගහක වැලක වුණත් ගෙඩි හැදෙන්න කාලයක් ජලය වතුර දාලා පස් පොහොර දාලා රැක බලා ගැනීම අවශ්‍යයි ඒ කාලේ තමයි බොහෝම සීයෙන් ඉන්න ඕන කාලේ අවුරුදු 10ක් ආරක්ෂා කරන වෙල එක තත්පර දෙක තුනක ප්‍රමාදයෙන් මුලින්ම සිඳියන්ට බැරි කමක් නැහැ ගහක් වැලක් වුණත් එහෙම තමයි එනිසා යම් බීජයක් රෝපණය කළා නම් මහ පොළවෙන් උඩට මතු වෙලා පියලි බෙදිලා උස් මහත් වෙලා ඒ ගහ මහ කඩක් බවට පත් වෙලා අතුපතර ගිහිල්ලා මල් දරලා ඵල දරන කම්ම රැක ගන්න ඕන ඒ දරන ඵල මෝරලා ප්‍රයෝජනීයට ගත හැකි දවස එන කම්ම රැකගත්තොත් ආන්න ඵල ප්‍රයෝජන ලැබෙනවා එහෙනම් මේ ඵල ප්‍රයෝජන ලබන්නට නම් රැකගත යුතු දේ රැකගත යුතු වෙලාවේ ආරක්ෂා කරන්න ඕන ඉවසගෙන ඉන්නත් ඕන ලහි ලහියේ බලාපොරොත්තු වුණාට එහෙම ලැබෙන්නේ නෑ මඟඵල නිවන් සුව සැරියොත් මා හිමියන් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා නේද පසේ බුදුතුමෝ දෙආසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා නේද මහරහතුතුමෝ කොච්චර කල් පෙරම් පිරුවද ලෝතුරා මහා බුදුරජාණන් වහන්සේලා අහෝ අනන්ත කාලයක් පෙරම් පිරුවා ඒ පාරමී ධර්ම මෝකුරා ගිය දාට වැඩි වෙහෙසකින් තොරව ධර්ම අවබෝධය ලැබෙනවා වැදගත්ම දේ ඒ පාරමී භූමිය අපරාජිත වීමයි අනේ අපට පාරමී නැහෙනව එනිසානේ මේ දහම් වැටහෙන්නේ නැත්තේ කවදා මේ දහම් අවබෝධ කරන්නද ඔය විදිහේ මැසිවිලි නගලා නම් පළක් නැහැ පින්වතුනි එදත් මැසිවිලි නගුවා සංසාරේ දුර ඈතක අදත් එහෙමයි හෙටත් මේ මැසිවිලි නග නග ආයෙමත් සසරට වැටෙන්නද බලාපොරොත්තු වෙයි එනිසා මෙසිවිලි නැගීමෙන් දොස්පරොස් නැගීමෙන් ඕනෝන්ට වැරදි පටවා ගැනීමෙන් කිසිදාක ජයක් ලබලත් නැ ලැබෙන්නේත් නැ අපි දැකිය යුත්තේ මේ දහම අපේ හදවත් වලින්මයි ඒ උදෙසා භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම බොහෝම ශ්‍රේෂ්ඨයි ඒ මඟ පෙන්වීම තුල පිහිටා අප්‍රමාදීව පින් පුරන්න අප්‍රමාදීව දන් දෙන්න අප්‍රමාදීව සීලය ආරක්ෂා කරන්න දවසක් එනව නිසක ලෙස ඔබේ හද විරාගී වෙන විරාගී විමුක්තියෙන් විඥා විමුක්තියෙන් අස්වැසිලි ගැන්වෙන දහමින් උනුහුම් ගැන්වෙන නිරෝධ සමවතින් සුවපත්වන හදමඩලක් ලැබෙන දා වැඩි ඈතකනේ ඒ විශ්වාසනීය බව අවශ්‍යයි අපේ මිනිසුන්ට ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ ඔයේ දුවන්නන් වාලේ දුවලා බෑ බොහොම ඉවසීමෙන් දරා ගැනීමෙන් සිහි කල්පනාවෙන් යුක්තව පිනෙන් පින එකතු කරලා පුණ්‍යමය මල් මාලාවක් ගොතා ගන්නට ඕනි සුවඳේති දිගඵල ලැබේති මේ ජීවිතයේ ඒ අවස්ථාව ඉතුරු වෙනා තියෙනවා මෙත් භාවනාව හොඳට බඩන හැටි අපි මේ ධර්ම පරයායන් තුලින් කියා දීලා තියෙනවා ඒ වගේම සතර සතිපට්ඨානෙ පුරුදු කරන හැටි කියා දීලා තියෙනවා බුද්ධානුසති භාවනාව වඩන හැටි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව වඩන හැටි කියා දීලා තියෙනවා එහෙම බැලුවොත් ඒ භාවනාව ඕන කෙනෙකුට ප්‍රගුණ කරන්නට අවස්ථාව සලසා දීලා තියෙනවා කොච්චර වටිනවද ඒව පුරුදු කරමින් හිතක් ලස්සන කරගන්න අදත් අවස්ථාව තියෙනවා හිතක ලස්සන මතුවෙන්නේ කෙතෙක් දුරට දහාමී ඒ හිත රංජනීය වේද ඇලී පවතීද নিমග්නම පවතීද කියන කාරණේ මතයි එනිසා හිතන කෙනෙකුට මේ බණපදයේ බොහෝම වටිනවා කාලයකට පස්සේ ලැබෙන ශක්තිමත් උත්තේජනයක් ලෙසින් ධර්ම මාර්ගය යලි පණක් ලබාගෙන තේවර තබන්නට මේ බණපදයේ හේතු වේ කියලයි මම දේශනා කරන්නේ ඉතින් එනිසා පින්වතුනි ගිහි වේවා පැවිදි වේවා අසරණ බව අසරණ බවක්මයි ගිහි වේවා පැවිදි වේවා සරණක් තිබේ නම් මේක සැබෑ සරණක්මයි එනිසා මේ දිනදාට බලංගු සරණක් නෙමෙයි අපි හොයාගෙන ගියත් හොයාගෙන යන්නේ සදාකාලික සරණක් සදාකාලික සරණක් ලෞකිකත්වයේ තුල නැවත නැවත පිදී පිද නැවත නැවත මිහිදන් වෙමි ලබන්ට බෑ ඒ සදාකාලික සරණ ලැබෙන්නේම අජාති අජර අව්‍යාදි අමත මහා සංගත ධාතු සංඛ්‍යාත නිවන සාක්ෂාත් වීමෙන්මයි වෙනත් විදියකින් නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්මයි තවත් විදියකින් නම් සෝවාන් ආදී මගඵල ලැබීමෙන්මයි තවත් විදියකින් නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරුදු වී අවසන් වීමෙන්මයි තවත් විදියකින් නම් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාවේ කෙල පැමිණීමෙන්මයි තවත් විදියකින් නවමා විදර්ශනා ඥාන પરම්පරාවෙන් ලැබෙන ඒ අජරාමර ශාන්ති හිමි වීමෙන්මයි ඉතින් එනිසා ඒ උදෙසා පින් ඇති මිනිසෙ එදත් පෙර ගැහුණා පෙරහැරක්සේ
පිනති දෙවියෝ බ්‍රහ්මය එකතු වන පෙරහැරක්තේ ඒ අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ලොවට මහා මංගල්‍යයක් බලන්න මහ පොළවක් කම්පා වුණා බුදු සිරිපා පහස ලැබෙද්දී මේ මහා පොළවට අකලට මල් පිපුණා මහ පොළවෙන් මල් මතු වුණා අහස් කුසින් මල් වැටුණා දිව බෙර ඉබේම වාදනය වුණා ඔවුනෝන් පළඳාගෙන ඉන්න ආභරණ වලින් රශ්මි මඩලු ඒ ඒ දිසාවෙන් පැතිර ගියා ඉරහඳ දෙක එකසේ අහසේ මුදුන් වුණා දිව්‍ය ලෝකේ දෙවියන්ට දිව්‍ය ලෝකේ දෙවියෝ බ්‍රහ්ම රාජවරු මිනිසුන්ට පෙනී ගිය අහසින් මල් වරුසා වැටුණා එතිසක් මංගල පෙර නිමිති වලින් දසදහසක් සක්වාගම පිරී තිරී ගියා මොන්නතරම් අනුහස්ද පොදුපත එවන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණානේ එවන් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ මහා පොළව කම්පා වුණානේ මේ මහා පොළව මතු නිමී අනන්ත සක්වා ධාතු කම්පා වුණානේ එවන් මහා ගුණයක් ධරණ මුනිවරයෙක් සරණ ගිය අපි මොනතරම් සතුටු විය යුතුද උපන් නැසිල්ලේ සිංහනාද කරමින් මම ලොවට අග්‍ර වෙනවා කිව්වේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේනි මම ලොවට ජේෂ්ඨ වෙනවා කියලා වදාළේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේනි උපන් නැසිල්ලේ මේ මහා පොළවට මම ලොවට ජේෂ්ඨ වෙමින් ශ්‍රේෂ්ඨ වෙමින් මේ ජීවිතය මගේ සසර ගමනේ අවසානයයි කියලා වදාළේ අපේ භාග්‍යවතුන් වහන්සේනි උපන් නැසිල්ලේම සසර නිමාව ගැන කියාදී උපන් නැසිල්ලේම චතුරාර්ය සත්‍ය ලොවට දේශනා කළේ අපේ භාග්‍යවතුන් වහන්සේනි උපන් ඇසිල්ලම ජාත මංගල්‍යම අනන්ත සක්වලකට මහා මංගල්‍යයක් පෙර නුදුටු මහා මංගල්‍යයක් කෙරෙව්වේ අපේ බුදුරජාණන් වහන්සේනි හිතන්න කොච්චරනම් දේවල් තියෙනවද දෑස පියාගෙන දෑස විවර කරගෙන බලන්න කොච්චර දේවල් අපට තියෙනවද ස්වර්ණමාලි මහා සෑ රජුන් තෝපාරාම මහා සෑ රජුන් මහා බෝධීන් වහන්සේ දිවමන් මුනිඳුන් සේම වඳින්ට පුදන්ට පුළුවන් දලඳා හාමුදුරුව චෛත්‍ය ස්ථාන මොනතරම්ද මේ රමණීය භූමියේ ජම්බුද්වීප තලයට ගිහාම බුද්ධගයා භූමි මණ්ඩලය ලුම්බිනී සාල වනෝද්‍යානි අදත් එලෙසින්ම ඒ විරාගේ මුනි රජුන්ගේ පාඩම අපිට කියා දෙනවනේ ඉසිපතන මිගදාය අදත් එහෙනවනේ ඒ ශාන්ත බදාල අමා දහම් උපවත්තන සාල වනෝද්‍යානි අදත් දැනෙනවනේ භාග්‍යතුන් වහන්සේ අනුපාදිසේස පරිනිර්වාණයට බැඳම කරපු ඇති මොනතරම් උණුහුමක් තියනවද මේ ශාසනයේ මෙවන් සාපනයක් ලැබපු ඇයි අපි හඳන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ එනිසා අපේ දිව්‍ය පිදිය යුත්තේ බුදු සිරිපා බියස නේද අපේ මේ ජීවිතයේ ඇති ආදරය අපේ මේ ජීවිතයේ ඇති සියලු බැඳීම් අපි එක්කල යුත්තේ බුදුරජාණන් වහන්සේටනේ ඒවං ස්වාඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානේ විවතේ පකාපිතේ චින්න පිලෝතිකේ යේ සම්මයි සද්ධාමත්තං පේමමත්තං සම්බේතේ සංඝ පරායනාති මහණෙනි මෙලෙසින් විවර කළ උඩුකුරු කළ මතු කර පෙන්වා වදාළ ආස්තරේමන් මේ ශාසනය තුල යම් ශ්‍රාවකයෙකුට මා ගැන ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් මහණෙනි දෙව්ලොවනි උපදින්නේ එහෙමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රේම මාත්‍රයක් තිබේ නම් පින්වතුනි ප්‍රේමය කියන වචනේ මේ ජන සමාජයට හුරු වෙනි කාමකත්වයෙන් නැහැ වී ගිය කාමකත්වයෙන් දුගඳ හමන බැඳීමකට ලෝ සතුන් ප්‍රේමය ප්‍රේමය කියා අර්ථ නිරූපණය කරන්නේ ඒ වගේම ඇඟ මසට ලොබ බඳින හැඟීම් ධාරාවකටයි ආදරය ආදරය කියා අර්ථ නිරූපණය කරන්නේ කොතනින් බැලුවත් ඔය උපදින්නේ ලෝභයක් නේ ඒ ලෝභ මූල සිටුවිල්ලකින් සත්වෝ සත්තස්ස ආබද්ධෝ සත්වේක් සත්වේකට බැඳී ගිහිල්ලා ගැහණු පිරිමි වශයෙන් පිරිමි ගැහණු වශයෙන් කොච්චරනම් මේ බැඳීම් දුරදික ගස්ස කොච්චරනම් මේ බැඳීම් දුරදික ගිහිල්ලා දවුනෝන් දකින්න තුවේ ඉන්න බෑ කතා කරන්න තුවේ ඉන්න බැරි මට්ටමට මොනවද මේ හොයාගෙන යන්නේ මේ වගේ ලැබෙන්නේ මොනවද ලැබෙන දේ මොකක්ද ලැබිච්ච දේ මොකක්ද අවසානයේ මහා දැවිල්ලක් වෙහසක් ඒ හදවතක ඇතිවන්නා වූ බැඳීම් මහා ගෞතම ධම්රජුන් කෙරේ ඇති කරගත්තා නම් මේ වෙනකොට බොහෝ කල් ඔබ සසර දුකින් අත මිදෙලා සංසාර ගමනේ කාන්තාවරු කී දෙනෙක් පස්සේ ගියාද කාන්තාව පිරිමි කී දෙනෙක් පස්සේ ගියාද කීයක් නම් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හරියට කුරුල්ලෙක් අත්ෙන් අත්තට යනවා වගේ සංසාර ගමනේ මේ මහ පොළවේ ඉන්න සියලු සත්ත්වයෝම වගේ ඔබේ භාර්යාවරු වෙලා ඇත ඔබේ ස්වාමිවරු වෙලා ඇති ඔබේ දුවා දරුවෝ වෙලා ඇත නෑදෑ මුතුන් මිත්තෝ වෙලා ඇති කවුරු කවුරුත් සංසාර ගමනේ ළඟින්ම මුණ ගැහිලා තියෙනවා ළඟින්ම මුණ ගැහිලා ලොකුම වේදනා දීලා ඈතට ඈත් වෙලා ආයෙත් කාලයකට ලං වෙලා මෙහෙමනේ මේ සසර ගමන ආවේ ඉතින් ඔය සසර ගමනේ දුවා දරුවන් කෙරේ මොන තරම් වද වුණාද අම්මා තාත්තා කෙරේ සහෝදර සහෝදරියන් කෙරේ
ගෞරවණීය ලෙස ඇතිවන මෛත්‍රී සහගත සිතුවින්ද බොහෝම හොඳයි බොහොම වටිනවා දුවා දරුවෝ ගැන වුණත් ස්වාමි භාර්යාවරු ගැන වුණත් වගකීම් යුතුකම් පිටු කිරීම ශීර්ෂයේ නැතිවන්නා වූ සුහද සිතුවින්ද ඒක මෛත්‍රිය ඒක කරුණාව ඒක බොහොම හොඳයි අකාරුණික වෙන්න නෙමෙයි මේ කියන්නේ කරුණාව බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළේ හැබැයි මේ කරුණාවට වැහි ගිහිල්ලා මේ කාමුකත්වේ නම් මතු වෙන්නේ ඒ මෛත්‍රියට මෙහිලා මෛත්‍රිය වේශයෙන් මතුවලා එන්නේ කාමකත්වේ නම් ඒකාගේ කරන්නට බෑ එනිසා පින්වතුනි ඔබේ සෙනෙහස ඔබේ ආදරය ඔබේ ප්‍රේමය ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ අනාදිමත් සසරේ පැවැත්වුවා නම් එක දිගට එක ජීවිතයක් ඔබත් මේ වෙනකොට සසර දුකෙන් අත මිදිලා ඉතින් මේ දේ කරගන්න බැරි වෙච්ච හින්දා නේද ආයේ සතර පාය වැටුනේ නැවතත් සතර පාය වැටෙන්න ඔබ කැමතිද විමසා ගත යුතු ප්‍රශ්නයක් විසඳා ගත යුතු ප්‍රශ්නයක් ඔබමයි පින්වතුනි ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිහිය යොමු කරන්න කල්පනා කරන්නේ බුදු සිරිත අතහැරී රජසපත යශෝධනාව රාහුල භද්‍රයන් වහන්සේ වන් පුත් කුමරෙක් සුදුන් වන් මහා රජ කෙනෙක් ප්‍රජාපතිය වන් සුළු මෑණි කෙනෙක් සතර මහා නිධානයක් කපිල වස්තු වන් රාජධානියක් අප්‍රමාණ යස යසුර ලස්සනම රූපයක් මිහිරිම කටහඬක් තේජස්වී රාජධානියක් තේජස්වී රජබලයක් අතහැරලා දැම්ම හැම සම්පතක්ම මధుර ලෙස ලැබූ සකසා ලැබූ ප්‍රණීතව ලැබූ පින් බලයට ලැබූ මිනිස් වංශ කතාවේ මහ බෝසත් වරේකුට පමණක්ම ලැබෙන සැපයක් අතහැර දායන්ත ගියා නොසිතූ නොපැතූ මොහොතක කිසිවෙ හැබැයි සතුටින් හැරිලා බලන්ත නෙමෙයි ගිහිල්ලා කල්පනා කර කර ඉන්න නෙමෙයි බොහෝ දෙනා දේවල් අතහරිනවා අතහැරලා දවසෙන් දෙකෙන් තුනෙන් කල්පනාවට වැටෙනවා ආයිමත් හොයාගෙන එනවා ආය හොයාගෙන එවිලා ආය පාබල යනවා ආය ගිහිල්ලා ආය හොයාගෙන එනවා අතහැරින්නේ අතහැරලා යන්නේ සැබෑ අතහැරීමකින් අවබෝධයකින් නෙමෙයි එනිසායි ආය ඕන වෙන්නේ ආය ඕන වෙලා ලැබෙනකොට ආය හිත් මිදෙනවා හිත් මිදෙනවා වේදනා ඇතිවෙනවා ආය වෙන් වෙලා යන මේ හමු වීම වෙන් වීම අතරින් මතු වෙන්නේ මොන තරම් අකුසල කන්දරාවක්ද මේවා විඳවන්න වෙන්නේ Taman තමයි එනිසා අනවශ්‍ය බැඳීම් අවශ්‍ය නැහැ අනවශ්‍ය ඇලීම් ගැටීම් අවශ්‍ය නැහැ අනවශ්‍ය ඇලීමෙන් බැඳීමෙන් ගැටීමෙන් සමුගන්න දැන් ඔබට කාලය මේ මීරි බණ පදවලින් ඒ ශක්තිය හිතට ලබා ගන්න කවුරු නැති වුණ ඔබ තනි වෙන්නේ නැ ඔබේ හදවතේ ඒ මහා ගෞතම ධම්රජුන් වැඩ සිටිනවා අදත් වදිනව ඔබේ හදවතට ඒ බුදුරජාණන් වහන්සේ හැබැයි ඔය කවුරුවත් මේ බාහිර ලෝකේ ඔබේ හදවතේ නතර කරගන්න හැදුවට හද රිද්දා බින්දා ඔබෙන් ඈත් වෙලා ගියේ නැද්ද කියා හෙට යන්නේ නැද්ද හෙටත් යනවා එනිසා මේ ලෝකයට වෛර බැඳලා කල කෙරෙලා ලෝකයට ද්වේෂ කරලා මේ මහා සමාජයකට ජන වර්ගයාකට ශාප කළ පළක් වෙන්නේ නැහැ මෙතන තියෙන අජත්ත සම්තින් ආධ්‍යාත්මික සාන්තිය පච්චේක වශයෙන් විඳ ගැනීම ඒ ශාන්තිය විඳින්නට අදත් පුළුවන් කිසි බාධාමක් නැහැ මේ ලෝකේ ධර්මය ඇහෙන නිසා ශ්‍රාවකත්වයේ පිහිටා පවතින නිසා තිසරණියක් ලැබිලා තියෙන හින්දා අඩුවක් නෑ එනිසා අදාද මේ අප්‍රමාදී භාවය ඇති කරගන්න හිත් දැබී ගියා පිලිස්සී ගියා අලුවේ ගියා කියලා ඔහේ බලාගත් යත බලාගෙන ඉන්න පුදුම විදිහේ පීඩණයකටපත් වෙලා හිත් ඇතුළ පුපුරන මිනිසුන්ට මේ බණපද කියා දෙන්න මේ බණ කතා ඇහෙන්න සලස්වන්න ඔවුන්ගේ දුක්ඛම් දරාව නිවන්න මේ මිහිරි බණ කියා දෙන්න හැම වෙලාවකම බැඳීම් වලින් දුක් ඇතිවන බව බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා ඒ පාඩම ලෝකෙට ඇහෙන්න ඕනි බැඳීම් ඇති වෙන්න කලින්ම බැඳීම් ඇති වුණාට පස්සේ හරි කමක් නැහැ වුණොත් ටිකක් හරි ඒ බැඳීම් අඩු කරගනීවි අවසානයේ බැඳීම් මතින් මහා දුක් කැවිල්ල වේදනায়න වෙලාවෙවත් වාසනාවකට මේ බණ පදයක් ඇහුවොත් ඔය සිය දෙවෙන අසා ගන්න බොහෝ දෙනෙක් දිවි රැකගෙන ධර්මයට පේ කරාවි ඔය අනුන්ගේ පරපර නසන්න කල්පනා කරන අය සිල්වත් වෙලා මෛත්‍රිය ලබාවි එනිසා දහම සුලබසේ ලොවට ඇසිය යුතුයි වෙන වෙන අඳෝනා ලොවට නැසී යුතුයි පින්වතුනි මේ වගේ කාලයක ගත්තොත් දවසක් පුරා ඔබ කනකින් අහන බාහිර දේවලින් 99%ක්ම ඔබ නොයසී යුතු දේවල් නිවන් පිණිස ගමන් කරනවා නම් සැනසෙල්ල හොයනවා නම් නමුත් වැඩි වැඩි ඇහෙන්නේ ඔබේ කනට මේ හිත අකුසලයට ඇදලා දාන කොහේවත් තියෙන අරමුණකින් මෙන්න වෛරයක් ඇති වෙනවා කොහේවත් ඉන්න දෙයක් මේ රූපයකින් දැකලා මෙන්න රාගය ඇති වෙලා මේ මොන විපතක්ද කරගන්නේ ඒ තරම්ම මිනිසත් බවට එන්නේ ගා දෙන්නේ ඔබ කල්පනා කරන්න එනිසා මේ ලෝකේ තියෙන කුණු කන්දල් හිතේ පුරවගෙන හිතක් වුණු කරගෙන මේ ලස්සන හිතක් අවලස්සන කරගෙන ඇයි විපතේ වැටෙන්නේ ඇයි අමාරුවේ වැටෙන්නේ අමාරුවේ වටන්න නම් බොහෝ දෙනෙක් සැදී පැහැදී ආදරණීයයන්ගේ වේශයෙන් ප්‍රේමණීයයන්ගේ වේශයෙන් ඔබ පිරිවරා අදත් ඉන්නවනේ
හැබැයි ඔබ වැටෙච්ච දාට ගොඩ ගන්න ඒ ආදරණීයයන් ප්‍රේමණීයයන් නැණි බුදුරජාණන් වහන්සේට විතරයි ඔබ සතර අපායෙන් ගොඩ ගන්න පුළුවන් ඔබ බුදුරජාණන් වහන්සේට තමයි අඩුවෙන්ම සංසාරේ සෙනෙහස දක්වලා තියෙන්නේ ආදරයක් යෝනි අඩුවෙන්ම බුදුරජාණන් වහන්සේ ගැනයි මම මේ කියන්නේ මේ කාමක ලෝකේ අර්ථවත් කරන ආදරයක් ගැන ප්‍රේමයක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් හදවතේ ඇතිවන ශ්‍රද්ධාව නෙමෙති උතුම් හිතයිෂී භාවයට ඉතින් අන්නේ ශ්‍රද්ධාව නෙමෙති හිතයිෂී භාවය ඔබේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණි නම් මේ සංසාරේ අපි දුර ඈතකදීම සසර දුක නිමා කරලා බලන්න මොන තරම් සෙනෙහසක් තිබුණද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දා හිට මුරහත් උත්තම උත්තමාවියන්ගේ එවකට ජන සමාජයේ උදවියගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැඩිම ශ්‍රද්ධාවක් තිබ්බය ඉක්මනින්ම සසරෙන් අත මිදී ගියා ශ්‍රද්ධාවමයි දිනුණු කල යුත්තේ පරිවාර ලෙස දානය සීලය සසු ගුණ ධර්මයන් සමගමීව දිනුණු වෙනකොට ඔබේ මනස දබසක විරාගී සුවයෙන් කැවි විරාගී සුවය දැනි ඔබේ ජීවිතය සෝපපත් කරනවා පින්වතුනි තාම ප්‍රමාදී නැවෙච්ච දේ සියල්ල දැන් වෙලා ඉවරයි වැටිච්ච වලවල් වල වැටුණ දැන් ඉතින් ගොඩ ඇවිල්ලා ඉන්නේ ආයෙමත් වලක නොවැටෙන්නයි මේ සිහි කැඳවීම ආයෙමත් අර සංසාර දුක් ඔබ වෙත නොපෙමිණෙන්නයි මේ සිහි කැඳවීම ඒ නිසා අප්‍රමාදී වෙන්න මෝක්ෂේ පතා නිවන පතා දන් දෙන්න නිවන් සුව පතා සිල් ආරක්ෂා කරන්න නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අප්‍රමාදීව දන් පින්කම් කුසල් දහම් සම්පාදනය කරන්න නිවන් සුවයම ප්‍රාර්ථනා කරමින් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ශික්ෂා ත්‍රිවිධ සුචරිත සම්පාදනය කරන්න නිවන් සුව පතා දස කුසල් කර්ම පතයෝ පුරුදු කරන්න ඉතින් ඔබට ඒ උදෙසා මඟ පෙන්වීම නම් අඩුවක් නැ මේ හේන බණ කතාව උනත් මේ ඇහිච්ච එකම බණ කතාවෙන් උනත් ජීවිතයක් වෙනස් කර ගන්නට පුළුවන් වෙනස් කරගෙන පැනසෙන්න පුළුවන් මේ තුල නෑ වෛරය මේ තුල නෑ තරංගය මේ තුල නෑ කිනකා පරයායම සාමූහිකත්වය කල්යාණ මිත්‍රත්වය ඉවසන සුළු බව ගුණයෙන් දියුණු වීම අනුමෝදනාව මුදිතාව මෛත්‍රිය කරුණාවයි මේ තුල ජීවය එනිසා මේ භ්‍රම විහාර ජීවය බුදු ගුණය නැමැති සිලිලාරයෙන් දම්සංග ගුණ නැමැති මිහිරියාවෙන් ජීවිතය සුවපත් වෙච්ච දාට ඔබම හිතාවි ඔබම දකීවි අනේ කොච්චර කාලයක් මම මේ සුවයෙන් නැත් වෙලා හිටියද කොච්චර කාලයක් මම නොමග ගියාද අද තමයි සැබෑ සුවය මම ලැබුවේ මෙහෙම හිතුවයි දා බ්‍රහ්මණවරු කාලයක් තිස්සේ විවිධාකාර ඉගැන්වීම් මැසේ දුව ගිහිල්ලා විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන් බැලඳගෙන මිත්‍යා ක්‍රමවලින් සැනසෙලි හොය හොයා නැති නාස්ති වෙච්ච මිනිස්සු මුකන්දෝ පිනකට දෙවුනම් විහාරේ පැත්තට හැරුණා ඉසිපතන මිගදාය දෙසට හැරුණා පූර්වාරාමයේ දෙසට හැරුණා මුකන්දෝ පිනකට ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා මුකන්දෝ පෙර පිනකට ඒ බුදු සිරි මුව මඩලින් මිහිරි ආමන්ත්‍රණයක් ලැබුණා මුකන්දෝ පිනකට මිහිරි ආමන්ත්‍රණයක් ලැබුණා ඒ බුදුරජාණන් වහන්සේගෙන් අප්‍රමත්තා සතිමන්තෝ සුසීලා හෝ තමිකවෝ කියලා අප්‍රමාදීව සීයතිව නුවණැතිව ධර්මී හැසිරෙන්න මෙන්න කාය සුචරිතමාවත මෙන්න වචී සුචරිත මෙන්න මනෝ සුචරිතමාවත මෙන්න කුසලයේ මෙන්න අකුසලයේ හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේගෙන් ඒ අවසරය ලෝකෙට ලැබුණා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී පළමුව වදාළ මහණෙනි අකුසලයේ ලෙස දත යුතුයි අකුසලයේ ලෙස දැනගෙන ප්‍රහාණය කළ යුතුයි මෙන්න මේ විදියට ධම් දේශනා කළා අකුසලය පෙන්වා වදාළ ප්‍රහාණ මාර්ගය පෙන්වා වදාළ පිනැත්තෝ නුවණැත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිනිපාසෙවනේ අකුසලය හඳුනාගෙන අකුසලය දුරු කරලා යලි කිසිදා අකුසලයක් වැද්දගත නොහින හදවතක් ඇති මහ රහතන් වහන්සේලා බවට පත් වුණා අරහත් ඵල විමුක්තිය හැම සම්පතක්ම ලංවීම පොහුදුන් භූමිය හැම විපතකම නමාතන මේ බණ කතාව අවසන් වෙන වෙලාවේ ඔබට සිහිපත් කරන්නේ තාම ඔබ පොහුදුන් භූමියේද පොහුදුන් භූමියේ නම් අවදාද ඔබේ පොහුදුන් භූමියෙන් අත මිදී ඒ විරාගී භූමියට ආර්ය භූමියට පාවර තබන්නේ ගෞතම සම්බුදු සසුන දැන් 2500 අවුරුද්දක් ගත වී අවසන් වීගෙන යනවා. තව ඉදිරි කාලයක් තියෙනවා නමුදු මේ දැන් තියෙන ලෝක ප්‍රජාවගේ චාරිත්‍ර හැසිරීම දෙස බලනකොට පුරුදු ගති ලෙස බලනකොට චිත්තාචාර වචී ආචාර මනෝ සමාචාර දෙස බලනකොට සොයන දේවල් පුරුදු හැසිරීම් දෙස බලනකොට මේ තියෙන මට්ටමින් අනාගත යුගයක මේ බණ අහන්න පුළුවන් වේවිද මේ තියෙන අස්වැසිල්ල හෙට දවසේ ආය උපදුනොත් මේ මිනිස් පුරේ ලැබෙවිද මේවා හිතන්න වටිනා දේවල් මේම හිතමින් අද අදම මේ දුක අවසන් කරනවා කියලා හිතලා
දහමේ හැසිරුනොත් ඒක නරක වෙන්නේ නැහැ. අදහදම ගුණ පුරනවා කියලා හිතලා මේ දහමේ හැසිරුනොත් කොච්චරනම් වාසනාවන්ත වෙයිද? අදම ධර්මයේ හැසිරিলা අද ආදම නිවන්සුව ලැබුණු අපේක්ෂාවෙන් සමත වේදසුන් භාවනාව වැඩුවොත් ගිහි පැවිදි හැම දිනම අවම වශයෙන් සුගතිය හෝ ඉතුරු වෙලා ඒ ජීවිතයකදී හෝ මේ සසර සරණිය සසර ගමන් මඟ නිමාවනු සත්‍යයි. ඒ ගැන විශ්වාසයක් හදවතේ දැන්වත් ඔබ පිහිටුවාගෙන අප්‍රමාදී වෙලා මේ සසර ගමන නිමා කරනු රැසි අපේක්ෂාවක් හිතේ පහළ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඔබ වෙතයි. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ඔබ වෙතයි පාබදාලේ. බුදුරජාණන් වහන්සේගේ මහා මුදිතාව ඔබ වෙතයි යොමු කොට වදාලේ. බුදුරජාණන් වහන්සේගේ ඥානාලෝකය ඔබේ හදවත වෙතයි එල්ලකලේ. රන් හිරු මඩලක් නම් ඒ මහා ගෞතම මුනි රජුන් ප්‍රභා මඩලු විහිදවන කිරණ මණ්ඩලයක්මයි ඒ අමා ධර්මය. මහා සංගරත්නයේ ඒ කිරණ ස්පර්ශයෙන් පිපිගිය පුෂ්පාකරයක් මගේ උපමාවකින් බුදු ගුණ සුවඳ, දම් ගුණ සුවඳ, සංඝ ගුණ සුවඳ කියා දීලා ඔබේ ජීවිතයත් ඒ අමා ධර්ම මාර්ගයට අනුයාත කරලා බුදු ගුණය ඔබේ හදවතට මිහිරක් වේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. දම් ගුණ සංඝ ගුණ ඔබේ ජීවිතයට මිහිරක් වේවා. බුදු රජුන්ගෙන් තොර ලොවක් ඔබට නොවේවා. ධර්ම රත්නයෙන් තොර හැසිරීමක්, ධාමි හැසිරීමෙන් තොර හැසිරීමක් ඔබට නොවේවා. මහා සංඝ රත්නයෙන් තොර වූ ඇසුරක් නම් ඔබට නොවේවා. බලන්න කොච්චර වටිනවද. තිසරණේම ජාති ජාතිත් මට හිමි වේවා. බුදු ගුණ ඇසේවා සවනත සනසා. දම් ගුණ ඇසේවා මහද නිවනිවා. සංඝ ගුණ දැනේවා නෙතුවකට කඳුළු ධාරා මතුවන තුරා. අන්නිතකොට තුනුරුවන් ගුණයෙන් උණු වූ හදවතක මා පුදුමාකාර ගුණයක් බලා සිටියේදී දියුණු වෙනවා. යලි නොවැරෙන්නට දැස වැසෙනදා සම්බුදු රුව මගේ නිතග මෙවේවා. කවුරු නොසිටියත් මියදෙන මොහොතේ බුදු සිරි පාමුල සිත පිහිටාවා. සාධු සාධු සාධු. අනුරාධපුර පණ්ඩුලගම එස් දයාමති පින්වත් උපාසිකා මාතාවයි අද මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. එස් දයාමති උපාසිකා මාතාවගේ නැසීගියකේ සුද්ධහාමි පියතුමන්ට බී නන්දාවතේ මෞතුමියට සහ බී රණසිංහ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට සුජීවත්ව සිටින එස් සුමනාවතේ සහෝදරියට ඒ වගේම දරු දෙදෙනාට සහ බෑනාට ඉදොක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. සියලු ලෝකවාසී සත්වයන්ට සිතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ උදාහරතර ධර්ම දානමේ පින එතුමිය සිද්ධ කරන්නේ. මේ පින් බලයෙන් එතුමියගේ සියලු බලාපොරොත්තු පුරපස මෝරණ සඳ මඩලක් ශ්‍රේෂ්ඨ සිද්ධ වේවා කියලා මම ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ